ාධනා කලා අපේ රටේ කවුරුත් ආදරය කරන ජේස්්ට් ප්‍රතිභාශක්තියෙන් අනුවන ඉතාම විදමත් කලා ශ්‍රේත්‍රී පිළිබඳක්දැකීම් තියන අපේ සොඳුරු කලාකරුවකට ගල් හේනගේ රත්න පාල පෙරේලා මගතනො දැන් දීර්ග කාලයක් අපේ රටේ මිනිසුන්ගේ හදවතු ඔබ සක්මන් කලා ගැෙන හරි සතුටු ඉජියාරයේ. සාමාන්්‍යෙන් අපි මුල්ලට ගියොත් කොහොමද පාසැල් කාලය ගම්පලාද පවුල් පසුවමටිකක් දැනගන්න නාසහියට අපි නේද මම ඉපදුනන්නේ මගේ තාත්තාකි ගමී නෙමේ අම්මගේ ගමින් ඒ ගමට පැනදාතිගේ දාලතින්නේ කිරුලපන කියල නමුත් කිරුල්ලපන නෙමේ ඒ අරිනං අයිති කලුුවෝයිලට කිරුලපන කියන්නේ නගරේ මෙහා කෙරෝල ඒ කෙරෝලේ පස්ටාර පැත්තරම් මූුණ දදාපපු ගෙදරකත වං ඉපදන්නේ. ඇත්තම කියනනම් මම හැදුන වැඩුණේ විද්‍යෝදේ විශ්ව විද්‍යාලය පල්ල්‍යයා තියෙනවා එකටු අත්ත කියල පුංචි ගම්මානය ඕන්නනේ ගම්ම ඕ බොඩ් ලස්කුමට ඇයිති ගම්මානය කොළයෙන් එකක් බොල රැස්කුමුවකි හාමඉතින් විශාල ගම් ප්‍රදේශයක් අර පැත්තෙන් කටුවාු මේ පැත්තිෙන් පැපිලාන මේ පැත්තෙන් විචේරාම් ඔය රෞමම අයිතිවෙර තුන්නේේ බොඩ ලස්කුමුව කිය ගමට ඇමගේ නන් එක බලරැස්කම නේ බලරැස්කම කෝට්ට රජගාලේ. ගැමියෝ ගිවේ නාගස්සන්දී කියලු. ඉතින් මේ නාගස් සන්දීට අයිති ගමක කුඩාගම්මානයක විපදිච්ච මම අවුරුදු දාහයක් වෙනතුළු. අධ්‍යාපට එලැබේ රත්වන පිටිය ආනන්ද බෞද්ධ මිශ්්‍ර පාටතාල්ලා වී. අද අනන්ද විද්‍යාලය කියලතින්නේ එක. අයිති හාසික නාගහත්්‍ය වනා පසුකාරීනව පාර පලල් කරන්න ලයිට් දෙන්න ඕක කපුපු හරිදිනෙක් මරණයට පත් වන දැන්මේ ඉන්න හිග්ග සන්දිිය කාලනේ මහරගව. ඇය පවුල කී දෙන්න දොක්කුම මගේ පවුලේ මමයි සෝදරෝ දෙන්නයි නංගේ ඉන්නේ සවෝදරියයි. එතකොට මම තමයි වැඩි මලා විශාල වගකීම් සම්භාරයක් ඔලිේතියාගෙන තමයි මම හැදුනේ වැඩනේ කොටින්ම කියනවා නං අපේ පියා පාරම්පරික ගොවිියෙක් නමුත් අර යන්නම් වාලි රේස්කෝස් එකට ඉදර ඉටල ගියක් කෙනෙක්කතින් ඒක සාමාන්‍යයෙන් අම්ම කෙනෙකුට ඌූලන් ඇති දෙයක් අන්තිමට ඉතිං අපි ගැන වැඩී අපිට උගන්නන්න දරුවන්ට උගන්නන්න ඒ තරම් වුවමනාවක් නැතුවාගේ ඉන්නවාට අපේ අම්මා කළේ මාව ගමීතියාගත්තුත් හදන්න බෑ මොකද හැම දාම තාත්වට පැමිලිේන ලමීින්ට ගාල. මේලම හදන්න බෑ එක නැසා පොහ රි අනින්ටෝ නැයි කියන ට දඩක්බරයි. දඩක්බරයි රත්ත්‍රපිට ස්කෝලෙන් අයින් කරලා මාව අපේ අම්මගේ ලොකුමල්ලි. මෝදර් රජමල්ලත්තේ ගෙදර හිටියේ එයාගේ ළමයි දෙන්න දර් දෙන්නගිය. කොටේ එ කුමාර විද්‍යාලිද ඉෙතිම් මාව කෝමාරි වයස දායේදී කොටේ එ කුමාර විද්‍යාලිට ඇතුරත් කලා ජියරය ඔබ පටන්ගන්න ්දූ දරුවෝ මලකට බාසුනැගේ. නමුත් ඒටඉස්සල්ල කොට එහෙනෙ කුමාර විද්‍යාලි තමයි කලාපෙල කියන නාට්‍යය සංවිධානයේ දත්වල පටන්ගත්ති. ජඩල් අපේ ජෙස්ට කලාකරුවේ කේකාලටූ අප ඉස්කෝලෙ ඒද අස්ල අපි පොඩිකාලෙ ඒගොලු නාච්චිය කරනො කලාපෙල කියල සංවිධානයක් කවුරුද්දධන්න එකක් කොළොම තිබුණ ඒ පටන්ගත්තෙකු මාර විද්‍යාලි. එතකොට අපිට ශක්්‍රදදීපු නන්දාමාලනී හිත විද්‍යායට අල්ලපු විද්‍යාලි ුණනානද විද್්‍යාලි. ඉති ඔයා අනවාර මටේ මෙවා දකිනකොට ලකු ආසාක් ති ම ද කිය න ේ. න් ජිය ැල් රත්ති ැනෙකුක් ට මොද හැකිය අාවත්තී නො ඕකටිකත් දිියුණු කරගන්න බලන්දිීට. උසස් පෙල සමත් වනන් නමුත් විශ්ව විද්‍යායට අන්න බැරි වුණා. මට සිද්ධ වනාා පවුලේ වැඩිමලා හැටියට අර තාත්තගේ පොටි අස්වන්ට ඔටටුදාානු වැඩෙස්තෙක්ක මල්ලිල දෙන්නයි නංගීයා දන්න අම්මටික් දාව වෙෙන්න්න ඕන. ඒක නිසාම රස්සාාවක් කොයාගනකිය පලමයම මේ කෙලින්වීදයේ පිටකොට පෙසෝන්ස් කියන සාපවයේ සහස් පන් කෙනෙක් ඇට මෝගිය තාම අඩු පඩියක් නමුත්ඒක බොහම ඉතුරු කර ශගියක් ඇට එතකොටමට අවුතුූ දධහනමයයි ඒ ගිල්ලා කොච්චරරි කීරාණන් විජේරාමන්දර පුස්්පයිසි කරලෙක යන්නේ ඊලා හැදැවට මෙතවයි. ර හතාට වන්න කම්මටත් තිේන ෝටයි මුදක්ගෙව්ව එති මේකෙන් ටිකටික දියුණු වෙලා ම මේක හරියන රස්සාක් නෙමේ කියන එක මට කලාවටත් ලදී ඔය කාලවකවානුවේ තමයි ඉතිං තිිස්සාබේ සේකර කියන පුද්ගලයා අපේ ගේ මං ඉස්කොඩයන ගලීටම ඒක වෙනවගතාවක් ඇවිල්ල පදිංචි වනේ සහෝදර එෙක්වාගේ ආතරය කරන්න ගත්තනි වාඩු කාලයෝ. ඒඉන්දල පස්ස මම වැඩිකල්ල අන්ඩ ඉස්සල්ල මාමතයේක පොඩි බුරන් ුවදදාාගෙනුවන් ගෙදරාව තිස්්සබේසේ කරන නිසා. තිස්සබේ සේ කර මාර්ගයෙන් තමයි මම අපේ කටියගෙන නාටිය කණඩාමේ සුගත පාත් සිල්ල ධරමශ විික්රන්ගේගෙන නොදේ අන්ඳර ගත්ති. තෝට මම ආරම්භක සාමාරීක. අපේ කටියය නිසා තමයි මම ඉක්සල්ලාම් වේදිකා නාට්ටියයක අපේ කට්ටිය පලවෙනි නාටිය බෝඩිං ගරරි නවත් මං ඒක රඟපෑවින උදව්නා හිතරයි වේදිකාවී. ඊට පසේ දෙවැනි නාටියය තමයි අපේ කට්ටිය දරම සි වික්ක මරත්තන ෂ්පාලනය කරපු රන්තෝඩ රන්තෝු නනාටේ ම හොඳ රිතයක් කළලා එතකොට අනුරාරුණවාදරකට වයිසාවරුදු දාාසයයි මාත එක්ක නගවාානකොට තාවත්දී උතු කතර ඉන්නවා. එතන දදා දම මයි කලා ජීවිතය පටන්ගත්තේ ඒ අනුව යනකොට ඉතින් මට වාසනාව ලැබුණා ලංකාව හිටපු ජේෂ්්‍රතම නළුවා ඒ දවස්සොල ගාමිනිි ෆන්සේ මහත්නත් එක්ක රගපන්ඩ වැලි කතර කියන චිත්තපටී එතකොට කලාපෙල කියන සංවිධානය සංවිධානයක් ඇැටියට ඉස්කෝලයෙන් පිටවෙලා මේ ඒකළගේ කාරියාරය දාලතුන මාර්ගම ප ඒ කාර්යාලය තමයි පොලි ස්ථානයට ගත්තේ වැලිගතරේ මට ඒකාරි සුන්ද රදදැකවක් ඉතින් වැලිගතරේ මේ ම ගෝලී මුද ලිකි ගෝලෙක් ඇටිරීටේ ගැන යෝබික වගේ ඔය දෙන්න එක්කු මට පලවනිි කතාට රඟපන්නම් වුණ ඉතිදි හොඳ සිද්ධයක් සිද්ධ වුණා ගාමණිහන්සේ කාර ආවේක ශීලී වෙලා රගනේ ඒ පාට්ට ගෝරින් මුදලා අඩි ගැ හාල මං කතාන කොර ඉන්නකොට කියාපිය කියලා මේ කනක් ඇද එදකොට ඔච්චර කෙස්තිබරල්ල නෑ මේ රුණ ටික ගලෝලාව ඕෝගාල ලේනෝ කාමිණ වන්දකට ලේ දැකිින්ෑමිනි ගිල්ල ඔුලෝට අත් දෙෙක්කාගෙන ඉතින් මේ අධ්‍යක්ෂක තුහට කිවව අප මේ නවත්ත මද කියලා. ඒනකොටම ස් ේක ත් එෙක ලෙට ජේ ත්තයක නිස්පානල ගහිල්ල න් නිකං ඉදදන ටිකත් දන්නවා. ඉතින් දවසකට මොන තරම් වීදන් ව නාද මේේ කෝල් ට් නෙ මාමේතින් කල්පනා කළ අපරාධන මේක පංගාමිනි ෆොන්සේකට ගීල්ලකව අල්ලපුෙදරකින් අයිස්කටැක් කියන තිබ්බා එතකොට ලේයනය ක අඩුන බේදරාමට්ටික කඩුවයි. ම මයි ගීල්ලකිවේ බැයිද මේක අ පැත්තින් ගන්න කියලා කාමණි පන්සක මගේති මෙ බල්ල මේ ඔයා කීවන්න චිට්පටය කියලා ඇ මංකෝ මගේ පලවෙනි එක කියලා ගෝටු හෙල් කර ඉංග්‍රිසි එක තක ඊට පල්ල අ්‍යෙක්කවායිගැ කිවාම තිස්සමිතෙක් තිස්සක පිට පතිද. මටක්කුවම යාට මනක්හර අවත්තාවත් දෙන්නේ ක ඒකයි දුන්න කියර. ඊට පස්සේ දානවස වැටේ නවත්තන්න ද රූගත කිරීම අවසාන කලා මේ පත්තිකා පාවිචි කල්. ඒක යෝරුනාට පස්සේ දා රෑ කාමිෆන්ස කට මම කිව්න මගේ පලවෙෙන චිත්තපටීක බාරි දුර කමනක්යයි ඉංග්‍රී සිංකව යවිල්කෝ ලෝන් වේ මයිල දෙයිවල හන්ද මේ මහරකම පර්සක නවත්තන් දෙෙන අ පැත්ත ගෙදර ඒටේ ලැටිටිකා් ගෙදර මංගේල් හම් වනාා ඒක මාර්ගෙන් තමයි මම මංහිතන්නේ චිත්ත පසිිවලටක් දිග ගමනක් යන්න ලෑතිුණේ රංගණ ශිල්පියෙක් විදිට ප්‍රවේෂන ූට ජියයරයි ඒුගේ ටික් ලේසි නෑම. අවස්ථාහරි අඩුයේ අවස්ථාවක් ලැබෙනවනං ඉතාමත්ම සුදුසුම කෙනාට තමයි අවස්ථාවල ලේසි නෑනවනි ගංගයක්ක් කරිදීලලා පිටපත නිෂ්පාධ කොරුමාර්ගෙන්න්නේ දර සාමන්‍යෙන් තේ බනිස් ඇදලා අර ස්තියන වචනති කල් පීනට විශේෂත්‍රහෙම යන්න බෑ. ඒකට අති දක්ෂතාවයක් තියන්නටෝනි කැපී පෙන සුදුසුකමක් යන්නටෝනනි. ඔබ එක ඒ සුවිශේ ශක්්‍රය කොමද ගොඩනා ගත්තේ අයි ඉගෙන ගෙන දාවේ එම නත්තන් උපන් හැකිියද මොකක්දේ විභවය. ඔබතුවා මේ යාල්ට නාරිකාවක් පටන්ගත්වයකයි මං ප්‍රලැවිච්චා රාධනීමන් පිළිගත්තේ ඔන්න ඕකට බන්දිෙන උත්තරය නිසා. මොකද ඕනමද කැපවීම කියන එක තියෙනවන. හමුතියෙන් පුරුදුන්න දෙයක්නෑ. මොකක් හරි ශේත්‍රයක වැඩගන්නවන ඒකට කැපවනු තදවතින්ම. ආය අමුතුතියෙන් පන්තිවට ගිල්ල එකනගන්න ඕන්න නිර්මාණ ශීලිත්වය කියනක් එක ඕනම කෙනෙකුට උපපතින් ලැබෙන දෙයක්. නමුත් ඒකට ඕන පසුවිම ඉතරයි. ඒ පසුවිම ග්‍රහණය කරගන්න යම් කෙනකු පුළුවන්න. බං ආඩම්වරයනෝ ඔබපුතුමා වැනිි කෙනෙක් මේ නාලිකාව පටන්ගත් එක මොකද අද නාලිකා ඊහ වැහැල තියනෝ. නමුත් මේ හැම දේකටම මොගත්ද ප්‍රධහන වෙලාදන් හැකාව අබෝධයන්නේමේ හැම කෙනෙක්ව ලොකු සල්ලි කාරයෝගේ වහලෙක් වෙලා ඒ අතරේ ඔබතුමාවැනි කෙනක් දන්නවා දන්න කාල හිටම්ම මේ ශේත්‍රයේ විශාල කැපමීමමක්කර රොපු කෙනෙක්කටන ම ඔබතුමා අදුර කනතියනවා ඉතින් ඒකට මේ අවුරුදු අසූ දෙකක් වෙලා මේ වයෝ මට මේගේ අවත්ථාවකට සම්බන්ධ වෙලා සුපපතන්න ලැබෙන වනං මංහිතනවා අවසන් හුස්මීට නවත්තාාවත් ඒක මට මතක් වයි කියලා ඇත්තවසෙන්ම ඔබද මාටත් මේකට සම්බන්ධ විච්ච බිරිඳ දරුව ඇදලු හිතවත්තු හැම කෙනකුටම සුපපතනවා ඔබතුමාගේ කැපවීමේ ආවේනිික ලක්ෂණය තියනෑ මේවට තෝරගන්න කියලා ආරෝහණ ගමනක් කන්න මේ මාධ්‍ය ඇතට ලොකූ ශක්තියක් කියන එකවිි මරක් කනවා එනිසා ආරෝහණ TVව පවුලේ අපි ඔබතුමාටේ ගෞරුවේ අනිවාරයෙන් හදවතින් දෝතින් පූජ කරනවා ඉතාම සතුටෙන් ඒක මහත් භාග්‍යයක් ශක්තියත් පරිනත ලංකාවින්න ජේස්්ට විශිෂ්ට කලාකරුවක් සමඟ ආරම්භය සටහන් කරන්න මෙසේ ලැබීම. ඔබ පින් කරන කලාකරුවේ. ඔබේ හිතටිකක් ධර්මයට නැමෙන ම් ධර්මයත් එෙක්ක ජීවත්වන කලාකරුවෙක් මේ ධර්මය තියෙන ආශිරවාදී වටිනාකම කිවෝත් මංහිතනවා අපි කාටත්තයක සරණ අදහසක්. ඔබතුමා හරිට හරි ඔය ධර්මය කියන එක මේ කලාවතුල තියෙන්නේ කෙනෙ ගේ හැතිරීම ට අවත්ක. ප්‍රධාන වෙන්න ඕන එක දැන් අවුරුදු ඇත්තාවකට කිිට්ටවෙන්න වේදිකාවෙන් ආරම්භ කල්ලලා චිත්තපටි වලට කිල්ල අන්ත්‍රජාතික චිත්තපටි ලංකාවේ වැඩිම ටෙල්නාට්ටිය රඟවාපු නළුව වෙලා. අද මට ඉන්නේ මේ ෂේත්‍රයේ දුවලා පුතාල අක්කලා නංගිල අයිියලා මල්ලිලා ඔන්න. කිසි දරුවකුට මගේළඟටාපු. මන් දුවේ පුතේ කියල මනිසක් බංගතා කරලනෑ. ඒක මට සාතික වෙන්න පුළුවන්. මට ඇගිල්ල දික් කරන්න බෑ. අද ශේත්‍රයේ වෙලාතියන්න ඒකයි. ඒ නිසා මම එක්තරා විදිියකින් ආඩම්බරවිෙනවා මම ලංකාවේ කොතනක කියත් මට පැදුරයි කොට්ටේ කෑමවෙේලායි වලදිින් නෑ කියල. මොකද ඒ තරන් මට මිනිස්සු වැඩිහිටියෙක් කටට තලගනවා. ඉතින් අමාරුම දේ තමයි වැඩි හිටිකව රැකගෙන ඉන්න එක. ඒක මංහිතන්නේ පටන්ගත්ත තනෙ ඉඳලා අපේ කට්ටියේ සුගත පාල්සිල්ලට පිින් සිද්ද වෙන්න. එතුමා තමයි ඔක්චිවේ ඉස්සල්ල තවන් හැදිලා ඉන්න ඕන අනුහතන්නකිල හෙ. ඔබේ ධම්බීර පෞරෂ්‍යය මතු කරන යන්නේ උඩුරැවුල් මේ කප්ධන මල්ලිලා ගාත් දුස්කරතාවයක් විඳනවා මේ රැවුල් කොඩාදන්න කිහිල්ලා. අති දුස්කර වැඩක් සමහර වෙලාට අර මනුෂ්‍යගේතියෙන මූන නෙමී රවුුණල දෙම හමුතු විදදියක් එනවා. මුලේ ඉනම්ම මම් බලන්නේ චරිතය මකන්තිකය ආලා කොච්චර කල්තියනවාද කියලා ආලා මංවේ රවුුණ අවන්න කරන්නවා.. ඊට පස්සේ ඒක යුරන හම තවේකට එනවා ඇතිමන් කපන්නු වෙන්න. ඉතින් දැ මේක මේ ඇැත වසෙන්ම එක් කරා විදිහක වදයක් . මේ ගානකට තියාගන්න ඕන එක මේ අඩුකොර තනිත්තකට වැඩි කරන්න බ ඒ වැඩා අසානවෙකක් ඉින්නවොල කැපවීම. ඇත්ත වසේම චරිතයක් මට රැප්නොත් තේව සියල සීයක්මන් ඒකට කැපදන මනිසක් ආරි තවේ කක්කාවත් එහ ඒ බදාගන්න යන්නේ ඇත්තම කියනෝ මට ආවල් කාලය පුළුවන්. ඒ අනුව තමයි මම රඟපෑමට මේ හුංගාත්තෙනෙක් අමති ගන්ධ බව ඉතින් අනුසාරයෙන් අනිසසක ප්‍රධානවකාරණය තමයි හැදාව කියනක. ඒක මේ බොහො අමාරුදයක් අපට පානය කරගන්න උගත්මිනි සුන්ට අමාරුදයක්. ඒ පැත්තකින් වැඩුවාම වැඩීට යොත්තේ වට වගගන් රුවෝණ අදනම් මං විශසාධ කරන්න සිම වැඩීතියකුට කෙනෙක්ව තනම දාලේ යන්න පුළුවන් කියල මේ රංගන ශේතරී එතන ගවත්තේම ඉතින් කතන්දරයක් හරි හැදෙනවා ඉති ගේවෑන් කෙනෙක් ආරක්ෂා කරගන මේ ෂේත්‍රයේ දිගට අනවයි කියන එක මේ මං හිතනවා ඒ දේසි පාසු කටයුත්තක් සමන්ෙන් මේ වෙනකොට කලාව වකිී නනවද. හොඳ කලාවක් තියෙන රටග කලාකරුවෝ නරකද. මේක දැන් සෙල්ලමක් ඇටීට ගරන් කර වගකීමන්නේ වගකීමක් නෑ මේ කෙනෙක්ව සතුටු කරන්ඩාදී ප්‍රබෝධයට පත් කරන්න මකක් හරි දේකට තවන්ගේ සරීරය වේසලා යම් කිසිේ රංගනයක් කරනව කියන එක ලේසිපාදු කටයුත්සක් නෙමේ මොද මේ දැන් ගුඩාක් කෙරෙන් නඇති වැඩක් තමයි මේ පිට පත සාකච්ඡා කරන්න නෑ තමල් වෙඩට ෆැක්සකින් පිට පතෙන්නේ. ඔලගෑල්ල කෙනත් දෙෙනවා මෙන්න මේකයි කරන්න කිය තිිශ්්‍යභේසය කරලා ගාම නිවන්සේ කළ ඒ ඉන්න කාලේ පිට පස සාකච්ඡා කරන්න දවස්තුනක් ගය කන්නවා. ප්‍රදධාන රංගණ ශිල් පින්ටික කරල්ල මේක සාකච්චා කරනවා පස්සේ මම හැව්වා ේය මේක අයිම් එතර මේක නෑන මම සරෝතෝ බද්ධරනෙමේ ම මේක ලි්වා වෙන්න පුලුවන් නමුත් අපේ ලංකා බස්වාරවල් හතරක් පාත්තියනවා නුවර කතා කරන විදිදේ මාතර කතා කරන්න ඒ විජත්ත මේ අන්පාධපු්‍රය කගතා කරන්න එතකොට මං දියල තියෙන චරිසයට මේවාකෙන දන්න කෙනෙක් අවත්ේම යා එයාගේ කටින් මේක ඉවේව කියවෙනවා එතකොට මං ඒ අදගෙන ඒකත් දාල් තමයි අවසා විටපස සකස් කරන්නේ රංගනයේ වගකීම් සයිත පිටපත හැටියට ඒගොල්ල දෙන්න අන්තිමට අර සකස් කරපුූ විටපත අන්න එතන තමයි රාසදනේ ජරයේ රඟපන්න හම්බිච්චි අමාරුම චරිතමකක් මටට එහෙමට අමාරුවයි කියල එකක් නම් තිබටේ දැ වැඩිය මහන්සිියෙන් අවේශ විච්චි චරිත ඩ ආවේ සූටේ මේ සිවරු දරාගෙන කරුපු ජරිත තමයි. මොකද ඒක රංගනය බේර ගණ්ඩත්ව ඕන. චීවරයේ වේන ගඩත් ඕන. ඔය දෙතුම් වැඩීම කරන්න ගලනිුවන්. ඉට ඒ ඒක ටිකක් අමාරුකාරයක්. මොකද චීවරයක් දරාගත්ත කෙනෙක් රංගනේ දීහෝ අර චීවරයට අගෞර වෙන්න හැතුරු මොකද වෙන්නේ. ඒක හරිම අමාරු කාරයක්. චීවරයේ දරාගෙන සිකනටත් බොන්නක අරක්කු බොන්න කිය මොකද වෙන්නේ. ඉතිෝගේ දේවල් සිද්ධ වෙනවා නති ඉටවා වලක්කන්න පුළුවන්දේ වලමේ නමුත් කෙනෙකුගේ අදියාව තුළ ඔය හැම දෙයක්ම අන්තර්ගත වෙලා තිය නවා. මූලිකව අපි ලැබ අධ්‍යාපනයසා පන්සල ඒ පන්සලයි අධ්‍යාපනයයි. වෙලාව ඇතුළේ තුරුල් කරන්න පුළුවන් සීමාව ටිකයිනේ ජියර කෙටි ප්‍රශ්නයකින් අපියන් ඔබේ පෞද්ගලික ජීවිතයම් කරණකී පැයක්තිනව ප්‍රේක්ෂක ඔබ කැමති මෙතෙක් රංගන ශේත්‍රයේ වැඩවලදි සම්බන්ධ වෙච්චි නිලිවාතරින් රඟපාන්නර ආසම කැමතිම වන නිලිය කවුද සංගනයට ඉතින් කැමති වෙච්චාය කෙනෙක් කියලා කියන්න බෑ ඒ තර ඒ කියන්නේ මේ අර මේ ග කිය කියන්න අන්ඩර්ස්්‍රෑනින් කියල ගත්තී නෝනි. එතකොට තේරුම් ගැනීම ඕක මේ වෛතදීමාවක් නෑ එතකොට මේ රගපාපුය දැන් උඹ දෙනෙක් මේ ද ඊය පේ දත් එක් කරෙක් නැති වුණා මට වැඩියාව රුද්ධයි බාල මල ඒවාගේ අය ඔයම වලි සම්බ සිංවාගේ අය අමතක වෙ නෑ. ඒ කොල්ලු සහෝදරත්තයෙන් ඒ සියලු කටයුතු තමන්ග හැටියට දැ මට වැරදුනොත්තේම එයා ගීල රිිඩෙක්ටර්ට කියන්නන්නේ රිිරෙක්ටඩ කියීල කියන්නත් එයා ගීල්ල පැත්තැක ඉඳගන්න එත්නෑ මගේෙලාගට ඉල්ල කිය නවා අන්න මෙතර වාට වැරදුුණනාාගීල ඒක කාටුවත් ඇැහින් නැතිවිද කියන්නේ. අන්න ඉතරදාය වැදකත්කමදීන්නේ. දැ මංගුනත් අඩ ාඩුුව දැක්කොත් ේම අද බ ගෑන කට වන. නඩුවකටනත් මම ගීල්ල කාණට කරල කියනවන්නතර මෙම කියන්නෙ මෙමගන්නගේ ට වැරදුනා කියලා. එතකොට ඒවා තමයි ගෙනෙක්ව ගෙනියන්නේ කනූදුනට ඉතිං ඒ අතින් බලන්නකොට මට නිකං අෞද්ධ අසූ දෙකක් වෙලක් මට ආඩම්ප්‍රවෙන්න පුළුවන් මම මේෂේත්‍රය සම්පූර්ණයෙන් මගේ පවුලක් ැටීර සැලක. මට ගෞර ගන්න තම ැ ගන්නවන හැසි දෙන්න. එතන තමයි වැදකත්කමති රංගනය කියීල කියන්නේ ඇැත්තටම මොකක්ද ඔබේ පරින තවබෝධයට අනුව රංගනය කියන්නේ අලුතෙන් ආපව් කරන්ට ඕන දෙයක් නෙමේ චරිතයක්හරියට උකාගත්තනම් ඒ චරිතය තුළ ජීවත්තයන්න මට තියෙන ශක්තිය. ඕෝක තමයි රංගනය කියන්න. එතකොට ඒකට අදදැකී බවල වඩත් වූුණ එතකොට ඇත්ත රංගන ශිල්පියෙක්ටම් පාරියනකොට අමමුතු විද ඉග දයක්කොත් ේ නන්තියාලක නැවතිලා පොට්ඩ් අධ්‍යායනය කරන්නු මේ මනුස්සයක් කහොමනක් සිදී. හිංගෙන ජරිතය කරන්ඩාවත් තේම පාට ඔලුවට එනවා මං ආවල් දවසේ ආවල් නුසේක කතාාගල නේ කියලා ඒවගේ දැන් මම අඩම්රයනවා ග කියන්න බාරම්පරික වියෝග ිපතෙක් මේ මම ගොවි ජර්ත කරල තියෙනවා අද එන සමහර රංගන ශිල්පීන්ට අමුඩි ගාගන්නත් දැනිනෑ. නිෙල්පාට අමුඩි දැන් ඒවා එන්නෙත්නෑ වැඩිපුර නැන් අපේ තාත්තා ඉස්සර යන්නේ අමුට ලේසු හතරගෙනක් ගේන්නග හතරගියෙන ගැන්නන්නේ හරියට යාරයයි පලරදික පලල. එතෝට හතරදිනෑගැ අමුට ලේහින්සතු දෙකයි. ගොවියක් ඒක පාවිච්චිකගන්න එකක් කොලුුව එකක් දාාගෙන ඇන්දවට ඔලුවෙ තියන එක ගාගන්නවා මේක මිරි කළ ගලේ ගන්නෑ කවදක්කත් ඒක තින සංස්කෘතියක දියලව හුත්තිනේ දයනේ දියලනු සදාගලිකයි ඒක ඉන්නේ තියෙන ඒ කාට පට්ටවොලින් අ අපමරන්තකොට මේක කවදක්ක් ගලක ගහල ගොටලිසුව අපුල්ලරන්නේ එකට හේතු දෙකක් තියෙනවා. එකක් පැවැත්ම ගලක ගැවත් ගාග ගැව්වත් ඕකෙක් පටිරෙනවා. ඊට වඩා වැඩි සංස්කෘතියක් තියෙන ඕෝගේ දැන්ව අමුල්ලේෙන්සු මේ මතේ මිරික කල විි තීතිය ගත්තයි මෙහම කරලා ගහනු කොවිය කවදක්වත් තමන්ගේ වත්තක ඕන ගොවියගේ තියෙනවා මේ නාන පුකුණක් දියනානු සාමාන්‍ය සම්මධයතිනව කැෑරරිච්ච වතුු ගොියකුට දිවියා ක්සදයක් කිය. නමුත් අපේ තාත්තල කොහොමුණක් කොච්චර ඇතක හිටියත් අර ඇලි යනවතුර ඇත්තන් දෙපාවගනගිය ඒක යන වතුරු කොවි තරන් පැකැරිල්ල දූල. ඒක ඇඟවෝධන්නවත් ධාන්‍යවත්න එනවා ොගුණට. ඒමටතන් දෙපාව යනුවන් ගෙවල් කිිටතුව එතැට ඇවිල්ල ඒ කරන්න මේක මේ සාතකෘතික ලක්ෂණයක් මේක මේ අවුරලයෙන්සු ගහල අතේ අපුල්ල ගනයේ එතකොට ෙදර ද කියන ද දාත නාල වරයි. කේතලෙ ලි බේදියපන් මොකටද අර මනසය නාගෙන ගෙදටට පැපාගයක් පත් යැනවා අඩුමගානේ. ඒ තෝමොකද අර සෙතාමට කරේ වැදගද වටේ කිල්ල කැබෙල්ල දලුටියක් ඒම නැත්තන් දියාාවරලටියක් ය මොනහරි කඩාගෙනන්නේ ඒ ටයිම් එක ගැන්වයි එකක ඒ වෙලාවා. ගන්න එකන එක ෙතර උුඳ දන්නවා. හිතින් යායකයි කේතරේ ලිපිතියන් හොල් ලිපේ තිබ්බාමි දැන් මේ ගානයක දයනවා එකයි දෙක්කයි තුන්නයි හතර එහෝ ඒක තමයි නාලයිවර සමහර දවසලට ගනවාදැහෙමගල්ල දුවකින් අරක වාම ගෙන වවාමවන් ලිපේ තිබ්බ කේතරෙ නෙමෙයි වනිල් ටේ හදගේ ලව පන් අත තාත්තක ඇඟට අමාරුයි අන්නු මැසේ ජ මේකෙන් දෙන්න කිෙදෙට. අනික අමල්ලින් සුදේක ඒ අමට ගාන කොටත්තිීනවානි අ අ කොන් දෙක මෙතන්ට ගේනවා මෙතන්ට පිටි පසලම ගේනවා මේක ඇද ඇද මේ ැත්තෙන් ගැටි ැවවාම ඒ ැට ේදම් මජාති කලු මේක ඇදල ඇදලාබහම දැම්වාම තටයි මේ පත් කර දැම හාම කලව දෙකයනවා ගෙදර උන්තා ගෙදර ගෑන්ලමෙක් නැත්තන් අල්ලප ගෙදර ගෑන්නො මෙක් කරි අනගානදමයි දවල්ට කරන්නගන්නේ ඇන්දාවට තේගන්නේ උදේයට දේකෙන්නේ. ඔය ආහාම ගොවිය කවදක්කත් කලවරකවත් පිරිි පස්සවත් පෙන්නද ගන්න තමන්ගේ ගෙදරමයටට පිටගෙන එයක් දෙක්ක වැඩගන්නවාන ඒක දකින්න සලස්සන්නත් නෑ. පිට කෙනෙක් එක් කගනට නම් තමන්ක දරස්සන්නත් නෑ. මේ වාගෙන තමයි ඉදගන්න. හරි ලස්සරයි අමු ලිසුව නියම විදියට ඇදාම්. දෙකට නවන මෙහමකා ගන්නවා. අවත්තා දෙකක දීතරයි. මඩ ලියත් දෙක වැඩගන්න වනම්. අර කොට්සන කොඩන ඇත්තන් හරක් කුරවට මඩේ න තකොට මේකා ගන්නවා. අනිස් පඩාවට ඒ ගොයන් කපනකොට දෑගත්ත පැටලේනම් එතකොට මේ දීකනල ගාගන්න ඒම නැත්තන් ගාගන්නේ තවත් එකවත්තාාවත් වයනවා දැතිකයියග මැඩුවන් කරන්න ඕන දැතිකොයියගේ පැටලිනම් එතකොට ගාගන්නවා. ඕ කිසි කරෙක් පේදැන් අද අද රංගලඩයි ඔය ඔය දේවල් දැනකට තියනෙන නමුටක් ගැවවාාව මේක ගුයිෙක් කියලා දේරුම්ගන්න. මේ රටේ සෞභාග්‍ය මත් සංස්කෘතිය පටන්ගන්න ගස් දෙහෙකින් එකක් තමයි ගොයන් ගහ නිත්්‍යක තමයි බෝගහ එනිසා අපි මේ ගොවි සංස්කෘතියනම අපේ පදනම ශක්තිය හයි්‍ය සියල්ල තියන්නේ ඒක සෞභාග්‍යයි ගනිත් ලෝකෙ කිසිම රටකන එනිසා ජියරයිය මේ මේ කතාටික ගනකොට ද අපි මැවිලබේ නොකතම ඒ ශේෂ්ද මං ඔබට ඒ කිවනන්හ මුොචර රහණන මෙද පැත්මටට දිනකොට මේක නමලමහම ගාහගන්න ඇැිෙනුට අපිටයා අමට පේනවා ඒතයි ඒක විශේෂතය. ඇ තියන්නටෝනිය නිසා ඔහු ආපු ගමන මේ පන්නරය කලාශේස්ත්‍රය තුළ මේ අභිමානය ගෙනාව අන්නේ මුල අත්දැකීම ඉතාම මේ රටට ගැලපෙන නිසා ඒ ගොවි පරම්පරාව කාරම්භය නිසා එක තවයි මේක තියෙන සෞභාග්‍ය කියන අප ඉතාම් මතක් කරන්න ඕනි එ නිසා අරෝහණ ටවේ වැඩ සටහන් පෙළගැස්ම අපේ සංස්කෘති ඉදිරියට ගෙන් අපේ අලන්න්‍යතාවේ පිළිබඳු අපි ඉතාම සමාජගත කරන්නට මුළු ලෝකය කොහෙවත් නැති මේ රටේ තියෙන මේ සෞභාග්‍යමත් අතිය උරුමය අපි ටිකක් මතු කල්ලා ගන්න පාදලගන්න අනාගත පරම්පරාවට දායාද කරන්න මතක් කරනවා එක කතා කරන්න සුදුසුම විදිටම අද මාතෘකා ගණනාවක් ගොන වුණා උබත් එක් ජියනය ගැන කතා කරද හු මේ රංගෙන ශිල්පයකටලින් හොඳ මහජන සෞකඛ්‍ය පරීක්ෂකෝරී ප්‍රදවකුණ ගොුණ ඉ අරයන්නයි කියලා මම තියෙන විභාග ඉති දේෂ්ට පාස්සවෙලා දැන් මේ උසස්පලත් පස්සේලා මුේ ශිදධාල යන්ුවරුණ. ඒන් සතියන විාග කෝටම ලි්වා ඒේච්චයි වෙන්ඩ හිතුන්නේ විශේෂ ේතුවක් ඇතුවගේේ මගෙන ටිාති එයා පොලිචචයේ ලොකන යධාරිෙක් බම්බල් විටිය පොලිසේ ඉතින් එයාට දූර්ම තුන් දෙනෙක් කටිය. අනේ දෙවුණ දූුවමට වික්කකාඩයක්කවල මඉතින් යායටට වෙදක්කාඩියයක් කැරිය ඊට පස්ස තවලින් ක්කවවා ඇතින් මන් පස්සටියක් මන් දැනගත්තමයාම අමුතු විදර මක් ී ති ගගේ. මම මේ ලිියමක්ලීලය පිටුදායක ඉතර. මම ඉතින් අපේ අම් ඒ බාමට කියලා මම පොලිසිින්න්ස්පෙක්ට වෙන්නත් විභායගයටටයන ගියා. දැන්වොන්ට ලියවමක්කාව මට එස්සයි. සබ්බන්ස්පෙක්ටර් උප පරීක්ෂ්‍රකගෙනෙවුගේ තැනතුරක් අම්වෙලා ඒට ඇග්‍රිමෙන්ට් එක අත්තන් කරන්න කොි ක් වල. ැ අම්ම රි සන්තෝස සයි අරයවාගේ මම් පොිස්කාරක් වේ කියල මට්තිිකත්තු වන ති යනිෆෝර්ම් ගෙනන ආසාාව පත්සේ මං මෙතැන්ට ගියාර් ඩොපියමන්ටිකර ලියවන්ටිකාරගෙන මාමගෙන් ආගන්න ඒ සිින්සපාරෝඩ් බැල්ලවත් ඒතන හිට අනේ පඩිදිකයි නගන්නම් උන්නේේ දුන්නන්නේ කනේ පාරක්මට ඔවු මාමද මාම දුන්නයිති බොල සුනකියව ගීල මට කතාකද හොට මච්චර මං උදව් කරන්න මේවා කොරනැති කියලා හක් විදි පේමේ අරග ලිියුමත් දුන්න අර මන් ලියපු ලියුම නංගිට මගේ හම් මොකති කිය මොනාද මෙම ලිර තියන්නේ මංකෝ මාමේ ඔලිෝ තියෙන කෙනෙක් නං ඔය ලියුම හරියට කියව නං එක දුවන මේ දුර තුන් දෙනාව මර දෙනවා පැ පාරය දොට්ටකිව අඩ්‍යත් තියන්නේ පාමතැටිකු ඇතින් අර කොලටිකාරගන ඉර ඉර රු ු රල මගේ මෝන්ට ගාල මංඟාව මට ඔන්න උඹේ ස්පෙක්ර් පොස්තික නමුත් මට හිතුනාා බාමට පාට වක්කු ගන්න නො කිය බැල්වා පොලිසින් ස්පෙක්ට ූර්ට් එකවාගේම පී චයි දෘත්්ටක මටන නිලෑවාක් අදි ආහ තුන මල්ලිව විවාාගෙ ලකාය පලවිනියනගෙන් එතකට මම බරව මත්දර සහයකගෙනක් කටියට දේවල බරවමදන ව්‍යාපාරය වැඩගනු අර රැදිවකන්න එකින් ඇවිල්ලා මම මේකට ගා ගිහිල්ලා මම මේක මෙඩිකල් එකට ගියා කොහටතුළවෝ ල පිරල්ට. පෝලිම හෝ ගාල මගේ ලේ පරිසා ගන්න එත දිය වැඩිය ඇදිි්චමිනිතුගේ පෝලිමත්තියනවා මට දැ එකට යන්න ඕනක්්‍රේ කන්න මේ මර්දාන්ට එන්ඩෝනු මමති බැලව බැලෝ කවරුක්ක ේට්‍රන් සොෆිස් කියල් ගල්ති න එතරන ඉල්ල දැනුරමක්ම ෆුල් ියුනිෆෝර්ම්න ඒදස්සල ආධාරහදි කියලා යිටිය මතකද ආධාරයේදි කියලා මේ කනෙත් තබයි අර මොකදරම කැප්පෙක නෑ නිකා සුදදු වැ කර න්න පස්සේ මංගතට කිල්ලවා නංගේි ංටි පාට්මන්ටිගේ වැඩ කරන්නේ මට පොඩිවු දව්වක් කරන්න පුළුවන්ද මොකද කියෙලව ඇන්න ලේ පරීක්ෂණය කරන්න දෙපේන එල් පෝලිම අූ පෝලි පිදර යන්න අපිට බැනුම් හන්න බයයික ම පසි සසට බල්ල පොඩ හැඩයි සිති. අය බල මාත් ලන මන්ටි පාර්ටමටක න මොක්ද කියර මංකිගේ විට පොන්න පොඩ්ඩ කර යනකොට ම ලඟටත් තීවත් උන්ද එක්කතර මෙ ආවාපව කොේ ටිපාට් පට් කඩ ංකෝ ඕොන්ඩෑමම් පොය මීදර යන්නන් කියර නෑ නටි පාර් මන්ට ති සහල කන්න තුවත්තු ැන ගන්න බලට කිය ඒ අරගෙන කියීල නිනි දයම් එ වසේ වංකුවේ බෝම ස්තතුති කර බදාවගට කියලා කර ඊට පස්සේ මම පයි ටේනිි එක ඉල්ලා පලවන ලියම ලිවා දෙවන ලියම ලිව නම දන්න මේට්‍රම් කතා කලා රත්නායක කියලා කතාලා ලියමේ වේ ආධාරයේ රත්තායක වෙනවිය පෝවාරි අම්වෙ ද කැමතිය කියලා වචන ගන්ඩ ලිුම් එකසි හතරි දෙකල් ලව තාමතින මගලඟ එයාරයකෝ ල් කරලා තියාගෙන උුසරජුරල්ලට මතමයි දුස් කරක්ටිය කරල ප්‍රේමේ වෙනේ උපරජුර ලිවල්ලි නෑ අයි අක්කෑ ගම්පලත කොයිද එයා මාතර දකුණේ දේ ගල්පට දයක අන්තිමටීති කැමැත්ත කගන්න තමයි ඔයකඇති අතර දෙරල්ලිේද අන්තිමටින් බැඳ ග ගෙ පචයි වුනාට පස්ීතින් සන්තෝතයි. අපි සටහනත් තබමු මේ වාසනාවන්තරටේ ඉපදිලා ලෝකෙ තියෙන සෞභහග්‍යමත් ශ්‍රී සද්ධර්මය බබලන මේ පුුණ්්‍යභූමිය ඉපදිලා. ක කොහේ ටක දීවත් වුණත් තිසරණ සරණ යෑමම සාර්ථකත්වයට මුල බව තියෙනවා. එනිසා ඔබ සමාජගත කල ඒ අත්දැකීම සමුදායේ සියලු අත්දැකම් ඔබේ ගැනගත්ත බුද්ධ ධර්ශනයත් එක්ක ඔබේ පෞද්ගලික ධර්මයත් එක්ක සියල්ල ගුණු කල්ලා අද අපේ ආරෝහණටීවී මේ පලවෙනි වැඩ සටහනෙන් අපි ලෝකෙ හැම රටකම ජීවත් තින්න අපේ ප්‍රේක්ෂක ස්වියලු දෙනාට අප යමක්. තුමාින් බලාපපුරොත්තයවාද මටත් අද මගේ මේ වයසාාස්සූතිකක් ොච්ච ජීවිතය එක්තරා විදික සන්ඳවස දවසක් හේතුවමොකද මේ නාලිකා ආරම්භ කරන අවත්තාවල්ලල බොහෝ විට මම හිටියන පස්සේ තමයි ඉතින් කතා කරන්නේ උබතුමා මට මේ අදහස කිව්වයන් පස්සේ ට පුදදුම හිතු කොම්පැනියක් ැව කොහොඳ මේ කරන්න කියලා. නවත් මේ දිගට කතාබා කරද්දී ඔබතුමා දිීපත්කරපු අදහසනුව මං හිතනවා මේ යාරෝහන නාලිකාව ගා දුර ගමනක්යි කියලා. ඒ ගමන මම ඇස්පියාගන්න ඉස්සල්ල යනෝ දකින්න මංහාසයි ඒට අවශ්‍ය කරන ඕනම සහයෝකයක් දෙන්න මම ඇස්ති මේ අර මුදල් පිළිබඳව මූලික වෙලා කටයවුතු කරන්න ගව මම විශ්වාස කරනවා මේ අපේ ද ආගමික දර්ශන යන්වත් ඒතන්ට පැවැත් පක් නෑකල මම එක්තර දවසක මගේ නත්තෙකවා මට ලච්ජයි බද්ධියක් කියල කියන්න කියලා මොකද මේ නාලිකාවුලින් යන හොඳ නාලිකාවුල යන ආගමික දේවල් දැක්කාම මටනං ඇත්ත වසේම දුක හිතුුණ මම බෞද්ධයද කියල ඒ නිසා දැ ඒ නාලිකා හේතුවෙන්ම. මම ඒ තැනට එන්ඩ දැන් සෑහන කාලයක් දවසකට වැෑගන්නෝ රංගෙන ඒතුනෙන ඇත්තම් ම ඉන්නේ. මේ ගීත නාලිකා ඒ වි විකාරය එක්කනිමි මුගදාාර්ගමික නාලිකකා ආතරක්කි තරතිීනො මං පරිශීල්න්නේය කරන. ඒක ඉති හොඳ හාමුදුරුවරුන්ගේ දේශනාතියනෝ හැම දෙයක් පොහොඳයි කියලා මම කියන්න. නමුත් සමාරදිවල් ගැපපුරු වැඩි අපේ මිනිසට තේරෙන්නේ. නමුත් සමාර හාමුදුරරන්න බෝම සරල විදියට මේ කටයුත්ත කරන ඒ නිසාම බලාපොරොත්වයෙනවා ගැම්පුරට්ට යන්න හිතේතියාගෙන යමක් පටන්ගත්තුත් ගැම්ලොට යන්න බෑ. අතර මගෙති උරු කඩාගෙන වැඩටනවා නැල් ලිස්සල ෑන මොකරවෙලා එක්ොන තන් ගලත්තීල වතුරෙන්න්න ඒ වගේ වැඩක්වු වලි ැක ප්න්නේ යවනි ඔබතුමා ආරම්භ කරපු මේ අත්තිවාරමු. මේ බොහෝම ශක්්ටිමත්ව ගොඩනගල තිීනය කියන එක මට තේරුම් ගන්න පුළ. ඉතින් මගේ ආශිර්වාදීතිීනවා ඒ හැම දෙයක්ප ඒ විදිනම සාර්ථකයි කියලා අදිිෂ්ඨාන කරගණ්ඩ මොකද මම නරකත් කරන්නේ නෑ කියන අභිපතාර්තයෙන් පටන්ගත්තුත්. ඒක වරදි හැ කවදක්ත් මේ මගේ අදැකින්. බොෝ ප්‍රේක්ෂක පිරිසක්මවාන් දුරගත්තේ. යම් ධර්මානකූල ආගමික පසුබිමක් තුළ ජියාරගේ හැමදාම මගේ ප්‍රේක්ෂකන්ට ම ගරු කලා. එනි සමඟයේ ගැන මතක්කනු අනිත් එක ඔබතුමා කියපු කතාබහ තුළ පපුුවට දැනිච්ච වචනෙතමයි මගේ ඇස් දෙක පියේ වෙන්න කලින් මේක දුරගමනක් යන්න තියෙනවා කියන එක මට ගොඩක් දැනුනා ජියාරගේ හෙම වෙන්නේ නෑ දීර්ගාවිෂ ලැබිලා මුළු මත් රටක් ලෝකයක් ආශිර්වාද කරපු චරිතයක් ඔබ බොහෝ දෙනගේ ආශිර්වාදය උොඩක් වටිනෝ සාමාන්්‍යෙන් බොහෝ දෙවියන්ගේ ආශිර්වාදය රත්නත්‍ර ආශිර්වාදය තියෙනවා අයි වගේම ඔබ තුමාගේ ආදරනීය බිරිඳගේ ආශිර්වාදය තාමත්තියනෙනව යි ශක්තිය තියෙනවා ස්තුතිවන්ත වෙන ගමන්මඇ පුංචිසිහි වටනයක් තියෙනවා අපේ මේ ඔබට ජීවිතය හැමදා ආශිර්වාදයක් වියවා කියලා ප්‍රාත්ථනා කරනව සෞභාග වට විතකට එනිසා අරෝහණ TVව අපේ පලවෙනි මංගල වැඩ සටහන මෙතකින් නිවා කරනවා අපි දුරග මනක්ක්‍යම අපිට කරන්න ගොඩක් වැඩටිකක්තියනවා අපි කතා කරනදේ ඔබේ පපුට හරි කියල දැනුනොත් අපි සප්‍රරයි් කරගන්න අපිට සමී පවෙන්න යත් මතක් කරගෙන ඉළඟට අප අලුත් වැඩ සටහන් ලාවකින් මොන ගැම බ සල්ලු දෙනාටම සම්මා සම්බුති සරණකි ආරෝහණන් නිෙවෙන්යි